ප්‍රශ්නය පන්සල් මළුවට යොමු කරමින් මේ ප්‍රශ්නය විමසන පුද්ගලයා මේ සිදුවීමට සම්බන්ධ නැති පිටස්තර බාහිර කෙනෙක්. මේ පුද්ගලයා කියන ආකාරයට යම් පවුලක තාත්තා මිය ගියාට පස්සේ මේ පවුල ඇතුළත ජීවත් වන අයට යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. විවිධ කරදර ඇති වෙනවා. එතකොට මේ තාත්තගේ දරුවෝ හිතනවා තාත්තගේ මියගිය ප්‍රේතාත්මය තමයි මේ විදිහට කරදර ඇති කරන්නේ කියලා. එතකොට මේ දරුවන් කට්ටඩියෙක් සමග එකතු වෙලා මේ ප්‍රේතයා අල්ලාගෙන බෝතලයක හිර කරනවා. එතකොට අපි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ යොමු කරන පුද්ගලයා අපෙන් විමසනවා එම සිරගත කරන ලද ප්‍රේතයා නිදහස් කරන්න කුමක් කරන්න ඕනෙද කියලා. නෝනා, අපි පළවෙනි සිල්පදය ගැන කතා කරනකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියන සිල්පදය ගැන කතා කරනකොට ඒකෙන් ආවරණය වෙනවා සත්ව ඝාතනයෙන් වැළකින්න ඕනේ, සත්ව හිංසාවෙන් වැළකින්න ඕනේ. ඒතකොට සත්ව හිංසාව කියන කාරණේ නෝනා මේ තිරිසන් සත්තු විතරක් නෙමෙයි. ඒතකොට අපි මේ පළවෙනි සිල්පදේ අපි බලවත්ම ආකාරයෙන් අපි අකුසලයක් බවට පත් කරගන්නේ බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසනය. එහෙමයි සර්. බුදුරයන් වහන්සේ කන්ද කෙනෙක් කවදාකවත් මරා දානවා කියන කාරණේ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ලේසලවීම සිද්ධ වෙනවා. නමුත් ඒ වගේ බලවත්ම ඒ පළවෙනි සිල්පදයේ බිඳීමේ අකුසලයේ තමයි බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසාව. එහෙමයි. දෙවනුවන ඕනා මහා සංඝරත්නයට කරන්නා වූ හිංසාව. එහෙමයි සම්. තේරෙනවද? ඊළඟට අනාගාමී සකෘදාගාමී සෝහන් ඵලයට පත්ුණා වූ පින්වතුන්ලාට කරන්නා වූ හිංසාව. එහෙමයි. ඊළඟට සද්ධානුසාරී ධම්මානුසාරී පින්වතුන්ලාට කරන්නා වූ හිංසාව. එහෙමයි. ඊළඟට නෝනා සීලයක් සමාදන් වෙලා ජීවත් වෙන උපෝසත පංච සීලයේ ඊට අදාළව නෝනා අපේ අකුසල් විපාකයන් වැඩි වෙනවා. තේරෙන? ඒ මිනිස්සෙයින්ට. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතරාපායේ දේශනා කරද්දී නෝනා සතරාපායේ මුලින්ම තියන්නේ ප්‍රේත ලෝකය. තේරෙනවද? තිරිසන් ලෝකේ නෙමෙයි. තේරෙනවද? මොකද තිරිසන් සතාට පින අනුමෝදන් වෙලා නිදහස් වෙන්න බැහැ. හරකෙකුට, පූසෙකුට, බල්ලෙකුට පින් අනුමෝදන් කළා කියලා එයාට පින අනුමෝදන් වෙලා නිදහස් වෙන්න. නමුත් ප්‍රේතයාට පුළුවන් පරදත්ත රූපී ජීවි ප්‍රේතයාට පින් අනුමෝදන් වෙලා නිදහස් වෙන්න. එහෙමයි සර්. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ සතර ආපායේ පෙළ ගස්සනකොට උඩින්ම තියන්නේ ප්‍රේත ලෝකේ. දෙවටියොන තමයි තිරිසන් ලෝකය තියන්නේ. ඉතින් එහෙමනම් එතකොට නෝනා අපි ප්‍රේතේකුට කරන්නා වූ හිංසනය, අමනුෂ්‍යයෙකුට කරන්නා වූ හිංසනය, සතෙකුට කරන්නා වූ හිංසනයට වඩා විපාකයක් වැඩි. හරකෙක් මරනවාට වඩා ප්‍රේතෙක් මරා දැමීමේ චේතනාව බලවත්. තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා ප්‍රේතේකුට හිංසා කරනවා කියන කාරණේ බලවත්. තේනද? දැන් කෙනෙක් යනවා. ඇත්ත වශයෙන්ම ගෙදර ප්‍රේතෙක් නැහැ. බාහිර කාගේ හෝ බොරුවකට රැවටිලා ඔන්න ගිහිල්ලා ලක්ෂයක් කියනවා දේවාලීන කප් මහත්තයා නැත්තම් කට්ටරි මහත්තයා කියනවා මට ලක්ෂයකමාරක් දෙන්න. මං ওই ප්‍රේතයාව බෝතලයක දාලා හිර කරලා මරලා දානවා කියලා. තේනද? එහෙමයි. දැන් එයා එකඟ වෙනවා. හරි. මේ ප්‍රේතයාව මරලා දාන මං ලක්. ඒ මොහොතේම නෝනා එයා ප්‍රේතේ ඝාතනය කිරීමට අදාළව අකුසලෙන් භාගයක්ම කරගන්නවා. එහෙමයි. චේතනාව සකස් වෙනවා මරා දානවා කියන. ස්වාමිනාස ප්‍රේතව මරන්න පුළුවන්ද ස්වාමිනාස? ප්‍රේතව මරනවා කියන කාරණේ අපි ඉස්සරහට කතා කරමුකෝ. හොඳයි. චේතනාවනේ දැන් මෙතන සකස් වෙන්නේ. චේතනාව. දැන් කෙනෙක් දේවාලයකට ගිහිල්ලා කට්නලි මහත්තයෙකු ළඟට ගිහිල්ලා එයා කියනවා මේ ප්‍රේතයාව එලෝල දාන්න මෙච්චරක් ගන්නවා කියලා. එහෙමයි. එයා එකඟ වෙනවා. සල්ලි බඳින මොහොතේම නෝනා ප්‍රේතයාට හිංසා කිරීමට අදාළව අකුසලයක්. නමුත් ගෙදර ප්‍රේතෙක් නැහැ. එහෙමයි. ගෙදර ප්‍රේතෙකුත් නැහැ. නමුත් අරයා චේතනාව සකස් කරගෙන. තේන්නේ? තොයිලේ කළාට පස්සේ අරයා අනිවාර්යෙන්ම හිතනවා මම ප්‍රේතයව ගහලා එළෙව්වා කියලා. චේතනාව සකස්. නමුත් ගෙදර එළව ප්‍රේතෙක් නැහැ. එහෙමයි. ඒ වගේ නෝනා ප්‍රේතයාට කරන්නා වූ හිංසනය, ප්‍රේතයා කරන්නා වූ ප්‍රේත ඝාතනයන් තිරිසන් සත්ත්ව ඝාතනයට වඩා අකුසල් වලින් බලවත් වැඩි. තේන්නාද? එතකොට දැන් කෙනෙක් කියනවා අපේ ගෙදර තාත්තා ප්‍රේතෙක් වෙලා ඉන්නවා. ගෙදෙට්ට හිරියටයි කියනවා එක එක දේවල් කියනවා. නමුත් ඒවා ඇත්ත වශයෙන් ඇත්තද කියනව නැද්ද කියන මම දන්නේ නැහැ. හොඳේ හරිද? නමුත් ප්‍රේතයෝ හිංසාකාරී ප්‍රේතයෝ ඉන්නවා. එහෙම තියෙනවා ඈ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මරුණාට පස්සේ අනුන්ගේ පින් බලාපොරොත්තුව ජීවත් වෙන්නේ නැතුව ප්‍රේත ලෝකවල වලට වැටෙන්නේ නැතුව ජීවත්ව ඉන්න කාලේ තමන් ශක්තිමත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. එහෙමයි සර්. ඔයාට වැටුණාට පස්සේ ගැළවිල්ලක් කොහෙත්වත් නැහැ. ජීවත්ව ඉන්න මිනිස්සයාට ගැළවිල්ලකුත් නැහැ, ප්‍රේතයාට ගැළවිල්ලකුත් නැහැ. ඒ නිසා නෝනා දැන් ගෙදර ඉන්නවා ප්‍රේතෙක්. අපි කියමු දැන් අපි හිතන් ඉන්නවා මේ අපේ තාත්තා ඉන්නේ කියලා. එතකොට දැන් ප්‍රශ්න වැඩි, කරදර වැඩි. ප්‍රශ්න වැඩි වෙන්නේ කරදර වැඩි වෙන්නේ ඇයි? අකුසල් විපාකයන්
ඒවා සංස්කාර. තේරෙනවද? තමන් නිසියාකාරව පංචශීලයේ තුල ජීවත් වෙන්නේ නැහැ, ලෝභ දේශ මොහයන් වඩනවා, ඔය මිච්ඡා ධර්මයන් පස්සේ, දේවාල පස්සේ, අන්න සීල උතයන් පස්සේ දුවනවා. මේ පැත්තෙන් සද්ධාව දුර්වලයි, සද්ධාව දුර්වල හින්දානේ ඉතින් අපි ඒවට යන්නේ නේද? ඒවා නිසාම නෝනා ප්‍රශ්න වැඩි. නැතුව ගෙදර ප්‍රේතෙක් නෙමෙයි. මේ ප්‍රශ්න වැඩි නිසා මොන්න දැන් දේවාලයකට ගියාම අන්න කියනවා මෙතන ඉන්නවා ඔබේ තාත්තා මෙහෙම ඉතාමත් පීඩාකාරී ප්‍රේතෙක් වෙලා ඔබලා විනාශ කරන්නයි හදන්නේ. මට පුළුවන් මේ ප්‍රේතයාව අල්ලලා බෝතලයක දාලා සිර කරලා සදාකාලිකවම මහමූදියට දාලා තියන්න කියලා කියනවා. එහෙමයි. මහා ගානක් ඉන්නවා ලක්ෂ 4-5ක් තොලෙට. එතකොට නෝන දැන් එයා සල්ලි බැඳලා සූදානම් වැඩේට. දැන් මේ සල්ලි බඳින මොහොතේම නෝනා එයා ප්‍රේත ඝාතනයට අදාළව එක අදියරක් සිදු කරගත්තා. සල්ලි බැඳන චේතනාව සකස් කරාදී මේක අමරන්න කියලා. එතකොට නෝනා දැන් කපු මහත්තයා ඇවිල්ලා කට්ටලි මහත්තයා ඇවිල්ලා ලොකු තොයිලයක් කරනවා. තේරෙනවද? එහෙමයි. තොයිලයක් කරලා දැන් මොනවා හෝ මන්ත්‍රයක් මොකක් හරි කියලා අර ප්‍රේතයාම අල්ලනවා කියනවා. මොකද නූලක් ගැට ගහලා ඔහම තමයි කරන්නේ. මම ওই ගිහි කාලේ දැකලා තියෙනවා. තේරෙනවද? ඕක අල්ලලා නෝනා බෝතලයක් ඇතුළට දානවා. දාලා බෝතලේ සීල් කරනවා. දැන් සීල් කරලා මේක හොඳට බැඳලා අර කළු ගල ගිහිල්ලා දානවා මූදට. එහෙම තමයි කරන්නේ. තේරෙනවද? ඕනෑම සත්වෙක් කියන්නේ නෝනා පංච උපාදානස්කන්ධයක් නිරේතුරුවම සකස් කරගන්නා වූ කෙනෙක්. එහෙමයි. තේරෙනද? රූපයෙන් තොරව කවදාකවත් සත්වෙක් මේ ලෝක ධාතු තුල ඉන්නේ නැහැ. ඕනෑම සත්වෙක් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටයි. ඒ කියන්නේ ඕනෑම සත්වේකට සලායතන පත්‍යා පස්සෝ, ඒ කියන්නේ ආයතන හයක් තියෙනවා. එහෙමයි. පස්ස පත්‍යා වේදනා, ඒ කියන්නේ පස්සේ නිසා ඒ සත්වයා නිරේතුරුව පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා. ඒ පංච උපාදානස්කන්ධයේ උපාදානයන්ට අදාළව යා නැවත භවයේ සකස් කරගන්න. ජාති ජරා ව්‍යාධි මරණ. එනනොන ප්‍රේතයා කියන්නේ අනිවාර්යයෙන්ම නිරේතුරුවම රූපයේ ඇසුරෙන් පංච උපාදානස්කන්ධය සකස් කරගන්නා වූ සත්වේ. එහෙමයි. එතකොට දැන් අපි නිකමට හිතමුකෝ දැන් මෙයා ප්‍රේතයා ඇල්ලුවා කියලා. හරිද? නෑ ඇල්ලුවා කියන්නේ ඔය කියන්නේ නේද? එතකොට කට්ටනි මාත්‍යා ප්‍රේතයා අල්ලලා බෝතලයකට දාලා බෝතලේ සීල් කළා. ඕනෑම සත්වේ කාය සංස්කාර තුලින් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය තුල ජීවත් වෙන්නේ. දැන් ඔබ හිතන්න දරුවෙක් ගෙනල්ලා ඒ දරුවාව බෝතලයක් ඇතුළට දාලා කට වහලා කට සීල් කළොත් මොකද වෙන්නේ කියලා ඔබ හිතන්නකෝ. මැරෙනවා. මැරෙනවා. යම් කාලයක කාලපරාසයක් තුල ඒ දරුවා මැරෙනවා බෝතලේ ඇතුළේ. ඒ දරුවා බෝතලේ ඇතුළේ මැරුණොත් ඒ දරුවාගේ උපාදාන පත්‍යා භවෝ භවපත්‍යා ජාති කියන විදිහට අර උපාදානය නිරේතුරුවම අර විඥානයේ පටිච්ච සමුප්පන්නව බෝතලේ ඇතුළේ තියෙනවද? නෑ ස්වාමිනාංස. දැන් දරුවා බෝතලේ ඇතුළේ සීල් කරලා මැරුණා. එහෙමයි. මැරුණාට පස්සේ දරුවාගේ අර චුතිසිත අර විඥානයේ අවසාන ඒ පටිච්ච සමුප්පන්න විඥානයේ බෝතලේ ඇතුළේම තියෙනවද? නෑ ස්වාමිනාංස. මොනවා රූප බෝතලේ කියන්නේ රූපයක්. එහෙමයි. රූපය අපිට නොපිරුණාට රූපය වේකෙන් අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ අනිත්‍යභාවයේ පත් වෙන රූපය තුළින් විඥානයේ බැහැරට ගමන් ගන්නවා. එතකොට දැන් ඔන්න ප්‍රේතයා ඇල්ලුවා. අපි කියමුකෝ ප්‍රේතයා ඇල්ලුවා කියලා. ප්‍රේතයා අල්ලලා දැන් බෝතලේ ඇතුළට තැම්මා. එතකොට ප්‍රේතයා බෝතලේ ඇතුළට දාලා සීල් කළාට පස්සේ ප්‍රේතයා කාය සංස්කාර තුලයි ජීවත් වෙන්නේ. යාට ආස්වාද ප්‍රාස්වාදයේ තුලයි ජීවත් වෙන්නේ. එතකොට ප්‍රේතයා බෝතලේ ඇතුළේ මැරෙනවා. ප්‍රේතයා යම් කාල සීමාවකදී බෝතලේ ඇතුළේදී මේ ප්‍රේතයා මැරෙනවා. එතකොට ප්‍රේතයා මැරෙද්දී ප්‍රේතයා දන්නවා කවුද මාව ඇල්ලුවේ? කවුද මාව හිර කළේ? කවුද මට මේ විනාශේ කළේ කියලා ප්‍රේතයා මැරෙන වෙලාවේ අර අල්ලපු අය කෙරෙහි දැඩි ද්වේෂයකින් තමයි මැරෙන්නේ. දේශේකින් මැරිලා ප්‍රේතයා දැන් යක්ෂෙක් වෙලා ඉපදෙන්නේ. දැන් කවුද හිටියේ? ප්‍රේතයා. ප්‍රේතෙක් හිටියේ. දැන් මොකෙක්ද ආවේ? යක්ෂය. දැන් යක්ෂේ. එතකොට දැන් යක්ෂේක් වුණාම බෝතලේ ඇතුළේ ඉන්නවද ප්‍රේතයා? නැහැ. අර විඥානය රූපයෙන් බැහැරට යනවා. රූපය අනිත්‍යභාවයට පත් වෙන වේගය තුළ විඥානයත් වේගයක් අර බෝතලෙන් බැහැරට ගිහිල්ලා හිටියේ ප්‍රේතෙක් දේශය නිසාම අන්න ගිහිල්ලා යක්ෂෙක් වෙලා ගෙදර ඉපදුනා. දැන් ප්‍රශ්නේ අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා. එහෙනම් ඉතින් දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ඕවා කරන්න කියලා දිනවද? දැන් මොකද්ද කළේ? තනි කර പ്രേත ඝාතනයක් සිද්ධ කළේ. සල්ලි දීලා പ്രേතයා ඝාතනය කිරීමේ චේතනාව ඔක්කොම සකස් කරගත්තා. ඒතකොට പ്രേතයා කියන්නේ තිරිසන් සතාට වඩා ශක්තිමත් කෙනෙක්. ධර්මානුකූල සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්මයට අදාළව. එහෙනම් නෝනා අර වගේ දේවල් කරන්න ගිහිල්ලා නෝනා අවසානයේ නැති ප්‍රශ්න ගොඩකට එදිනේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඔහොම කරන්න කියන්නේ මේ අපිට කියන්නේ. අපි ස්වාමීන් වහන්ස අමනුෂ්‍ය දෝෂයක් තියනවා නම් යම් තැනක නිවසක කුමක්ද කළ යුත්තේ? බුදුහිමියන් මේ සම්බන්ධව දේශනා කරන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමනුෂ්‍ය දෝෂයන් තියනවා නම් නෝනා
ඒ ආමනුෂ්‍යින්ට පින්පෙත් අනුමෝදන් කරන්න. තේන්න. ඊට අදාළව කර්ණීයමෙච්ච සූත්‍රය, රතන සූත්‍රය වගේ සූත්‍ර ධර්මයන් නිරතුරුව දේශනා කරන්න. එහෙමයි. තේන්න. ඒවා කරලා ඒ ප්‍රේතයන් ඕනා නිවැරදි තැනට මෛත්‍රී චිත්තයක් ඇති කරන්න ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. තේන්න. ඉතින් දැන් අපි ඒක නෙමේ කරන්නේ, ඒක කරන්න සද්ධාව අපේ දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ පැත්තකින් තියලා නෝනා තෙරුවන් සරණින් බැහැර වෙච්ච කට්ටනි මාත්‍යා කියන දේ පස්සේ අපි යන්නේ. දීල අවසානයේ ප්‍රේතයා යක්ෂයෙක් බවටයි පත් උනේ. යක්ෂයා නෝනා තිබ්බට වඩා ප්‍රශ්න වැඩි කරලා අපිට පීඩා කරනවා. ඒ එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි. දේන්න. ඒ නිසා අන්නේ සීලවුත පස්සෙන් අපි දියොත් යන මොහොතක් පාසා සද්ධාව දුර්වල වෙනවා. සද්ධාව දුර්වල වෙද්දි නෝනා විපාක නොදුන්නා වූ බලවත් අකුසලුත් තව මතුවෙලා එනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ප්‍රශ්න තියෙනවා නම්, අපිට ගැටලු තියෙනවා නම්, ගෙදර ප්‍රශ්න පීඩා තියෙනවා නම් ඒවා නෝන අපේ අකුසල සංස්කාර. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපේ සංස්කාර ශක්තියයි අපි වැඩි කරගන්න ඕනේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය ශක්තිමත් කරගෙන අපේ සංස්කාර ශක්තිය වැඩි කරගනිද්දී නෝනා එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් මෛත්‍රියක් කියලා. එහෙමයි. මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. අපි දැන් ওই මහා කැලවල් වල ගිහිල්ලා කුටි වල ගිය දවසින්නම් තනියම ඉන්න නෝනා ඇයි? අපේ සීලේ ශක්තිය, අපේ සමාධියේ ශක්තියෙන්, අපේ මෛත්‍රී ශක්තිය. එතකොට මේ විශ්වාසය බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා. අපි සද්ධාව තුල ශක්තිමත් වෙනකොට, සීලය තුල ශක්තිමත් වෙනකොට, දානය තුල ශක්තිමත් වෙනකොට මොකදක වෙන්නේ? පිනට කැමැති සම්මියද්දෘෂ්ටික බලවේග අපේ ළඟට එනවා. පිනට කැමැති සම්මියද්දෘෂ්ටික බලවේග අපේ ළඟට එනකොට පිනට අකමැති බලවේග වලට අපි ළඟ ඉන්නේ නැහැ. මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව සද්දන්ත යක්ෂයෝ ඉන්නවා, දාස් ගණන් පිරිවර තියෙන ධර්මයට කැමැති. දොර ඒගොල්ලෝ අපේ ළඟට එන්නේ අපි පින් කරනවා නම්, පින් දෙනවා නම් ධර්මයට අදාළව ජීවත් වෙනවනේ. ඒතර අපි ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් වුණ ගමන් දුවන්නේ දේවාලෙට නම්, ප්‍රශ්නයක් වුණ ගමන් දුවන්නේ හදාන අරන් නම්, සද්ධාව දුර්වල වෙනකොට නෝනා සියල්ලම දුර්වලයි. එතකොට අර අමනුෂ්‍ය අය තමයි මෙරිනේ. දැන් අරක්කු බොන ගෙදරකට එන්නේ අරක්කු බොන අයමනේ. මත් වතුර බොන ගෙදරට ඒවන්නේ ඒගොල්ලොමයි. කාමයේ වර්ධවා හැසෙන් තැන්දෙන්නේ ඒගොල්ලොමයි. ඒ වගේ නෝනා අර අධර්මයට අදාළව සිතුවිලි ක්‍රියාත්මක වෙනකොට සියලුම අධර්මයට අදාළ අමනුෂ්‍යය තමයි අපි වටා ඉන්නේ. එහෙමයි. එතකොට අපිත් මානසිකව දුර්වල වෙනවා. අපිට පිරිසිදුව ඉන්න හිතෙන්නේ නැහැ, ගේ දොර පිරිසිදුව තියාගන්න හිතෙන්නේ නැහැ, වත්ත පිටිය පිරිසිදුව තියාගන්න හිතෙන්නේ නැහැ. අපිත් പ്രേත මානසිකත්වයට අපේ ජීවිතත් එනවා. ඉතින් ඔහොම වුණහම නෝනා අවසානයේ මොකද්ද කරන්නේ? අර වගේ බලවත් പ്രേත හිංසනයන්ට ගිහිල්ලා තව තව බලවත් අකුසල එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට තියෙන ලොකුම ආරක්ෂාව සද්ධාවත්, සීලයක්, දානයක්, මෛත්‍රියක් කියන කාරණාමයි නෝන. ඒ නිසා මොන ප්‍රශ්නාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අපි ඔය කියන කාරණා හතර තුල සානගත වුණා නම් නෝන, ඒ ශක්තියෙන් ඔය තියෙන ප්‍රශ්න නැති වෙනවා. නමුත් අතීත අකුසල් සංස්කාර බලවත් නම් ඒව නැති වෙන්නේ නැහැ. තේන්න. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් අරගෙන සම්මාදිට්ඨිය අර්ථයන්ට අදාළව නොනා අපි පුළුවන් තරම් කුසල් ශක්තිය ශක්තිමත් කරගෙන අනතුරෙන් මිදීමේ දිශාවට යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. එහෙම නැතුව කවදාකවත් ප්‍රේතෙක් බෝතලයක දාලා සීල් කරලා මුහුද මැද්දට දාලා මරලා බෝතල ඇතුලේ තියනවා කියන කාරණය ධර්මානුකූලව කොතනකවත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ ප්‍රේතයා බෝතලයේ ඇතුලේ මැරුණා නම් පටිච්ච සමුප්පන්න විඥාණය බැහැරට ගිහිල්ලා ඊට අදාළ උපාදානයන්ට අදාළව භවය සකස් කරගන්නවා. දේශයෙන් මැරුණා නම් පෙරේතයා බලවත් යක්ෂයෙක් වෙලා තමයි ඊළඟට උප්පත්ති ලබන්නේ. තේරෙනවද? ඒ නිසා දැන් වැරදුනා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් වැරදිලායි තියෙන්නේ. වැරදුන තැන ඉඳන් නිවැරදි කරන්න ආයිමත් යක්ෂයා අල්ලන්න කියලා තේරුම නැහැ. එහෙමයි. ඒ මොනවා ඊටත් වඩා බලවත් විපාකයටයි එන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳන් දකින්න අපේ ජීවිතේට යම් කරදරයක් බාධාවත් තියෙනවා නම් ඒ අපේ අතීත අකුසල් සංස්කාර. එහෙමයි. එච්චරයි. දැන් අපේ ජීවිතවලට කොයිසම් අකුසල් සංස්කාර විපාකද ආවද අපේ ගිහි කාලේ? බලවත් අකුසල් විපාකයට ආවා. නමුත් නෝනා ඒවා අපි ධර්මානුකූලව ගලප ගත්තා. අකුසලයට දෙන්න තියෙන සැබෑම පිළිතුරු අපි දීලා අපි මෙතෙන්ට ආවා. ඒකට ඇටුනේ. ඉතින් ඒ වාට යට වුණා නම් මටත් ඔයිල් 10ක් 15ක් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඒවා කරන්න ගියේ නැහැ. ඒ නිසා ඒවා නොකරන්න ගිය නිසාම නෝනා අවසානයේ අකුසලයේ අකුසලයේ හැටියට, කුසලයේ කුසලයේ හැටියට දැකලා ඒවා ධර්මානුකූලව ගලපගත්ත නිසා අපි අද මෙතෙන්ට ආවා. තේරෙනවද? එහෙම නැතුව අද අපි මොකද්ද කරන්නේ? අර මිච්ඡා ධර්මයන් පසුපස ගිහිල්ලා
නිරේතුරුවම එක්කෝ තොයිල් කරනවා, හඳහන් බලනවා, එහෙම නැත්නම් ගෙවල්වල උළුහව මාරු කරනවා, මුදුල් දී මාරු කරනවා, මහා විකාර ගොඩක් කරලා. දැන් නිකන් හරි මගේ ගිහි ජීවිතේදී මට ප්‍රශ්නයක් ආපුවාම මට කවුරු හරි කිව්වනම් මේ උළුහව මාරු කරන්න නැත්නම් මේ මුදුල් දී මාරු කරන්නද කියලා නෝනා, මං ඕක මාරු කළා නම් මගේ ප්‍රශ්නේ සමහරවිට විසඳෙන්න. එහෙනම් මම මෙතන ඉන්නවද? ඉන්නවද? නෑ සමහර. නෑ. එහෙනම් අන්න සීල උතලට ගියොත් නෝනා ධර්ම මාර්ගයේ Tamanට අවහිර වෙනවා. තේන්න. මට ප්‍රශ්නේද්දි මම දේවාලේ ගානේ ගිහිල්ලා මම තොවිල් නැටුවා නම් සමහර විට ප්‍රශ්න විසඳෙන්නත් පුළුවන්. නමුත් එහෙනම් මං අද මෙතන ඉන්නවද? නැහැ. ඇයි එහෙනම් එහෙම උනේ? අර අන්න සීල උතයන්ට ගියා අන්න නෝනා අපිව ගියේ වැරදි පාර්ථමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එපා කියන දේ කරන්න එපා. ඒ නිසා නිරයතුරුවම නෝනා අපි ඔය කාරණය ඔය ආකාරයෙන් තමයි විග්‍රහ කරන්න වෙන්නේ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.